අදාළව කතා කරන්න යන්නේ ස්මාර්ට් ෆෝන් එකක් දෙන කෙනෙකුට සුපිරි ලාභ ලබා ගන්න පුළුවන් 774.in කියන සුපිරි සයිට් එක ගැන. ඉතින් මේ වෙනකොටත් මෙන්න මේකට සල්ලි දාපු කට්ටිය ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සල්ලි දාන්න හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ ඇත්ත ඇතිසැකෙන් කතා කරනවා මෙන්න මේ සයිට් එකෙන් අපිට සුපිරි ලාභයක් ලබා ගන්න පුළුවන්ද? එහෙමත් නැතිනම් මෙන්න මේ සයිට් එක ස්කෑම් නැත්නම් වංචාකාරී සයිට් එකක්ද කියලා මේ වීඩියෝ එකේ කතා කරමු. හරි. අපි මුලින්ම බලමු මෙන්න මේකේ මොකක්ද වෙන්නේ. හරි. මේ සයිට් එක ඇතුළට ගියාන් පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට යම් කිසි දෙයක් සිලෙක්ට් කරන්න තියෙනවා. සරලම දේ කතා කරමුකෝ. ඒක සිලෙක්ට් කරලා ඒක ජයග්‍රහණය කරව. ඒක වින් කරොත් අපිට සුපිරි ලාභයක් ලැබෙනවා. එහෙමත් නැත්නම් එහෙනම් අපි පැරදුනොත් ඒ කියන්නේ අපි සිලෙක්ට් කරපු එක නෙවෙයි වෙන දෙයක් නම් ආවේ අපි එකෙන් පරාජයට ලක් වෙනවා. ඒ කියන්නේ අපේ මුදල් ටික නැති වෙනවා. මෙතනින් ඔයාලට මොකක්ද අවබෝධ කරගන්න පුළුවන්? සාමාන්‍ය කෙනෙකුට මෙතනින්ම අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේක නිර්මාණය කරන්නේ කවුද? කවුරු හරි මොකෙක් හරි මේක නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය කරන එකට ලාභ වෙන විදිහට නෙවෙයිද මේක නිර්මාණය කරන්නේ? කෙනෙකුට එහෙම හිතන්න බැරිද? අපි ඒක තව පැත්තකට දාමුකෝ. ඊළඟට මෙන්න මේකෙන් තවත් සුපිරිම දෙයක් තමයි මෙන්න මේකේ සිග්නල් සර්විස් එකක් තියෙනවා. වාව්! ලංකාවේ කට්ටිය මාර විදිහට සිග්නල් සර්විස් වලට කැමති. ඇයි ඒ? නිකන් නිකන් සල්ලි හම්බෙනවා කරන්න දෙයක් නෑනේ. ඔහේ ඒගොල්ලෝ ඒ දේ ලබා දෙනවා අපිට තියෙන්නේ ඒක දාලා හොඳ මුදලක් ලබා ගන්න. ඔක තමයි කතන්දරේ. එතකොට මේකෙත් එහෙම දෙයක්ද වෙන්නේ? එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ආයෙක තමයි වෙන්නේ කියලා. මම මේකේ කතන්දරේ වලට පැහැදිලි කරන්නම්කෝ. මම මගේ ආයතනයක් තියෙනවා. මම මොකක් හරි දෙයක් ඒකෙන් බලාපොරොත්තු වෙනවනේ. මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මගේ ආයතනයේ මම ලාභ බලාපොරොත්තු වෙනවා. එහෙමත් නැත්නම් මම ආයතනයක් දාලා මේ වැඩ කරන්නේ උන්ට සල්ලි නැත්නම් මේ ආයතනයට අයව සල්ලි කියලා මම සල්ලි බෙදෙමින් ඉන්න එකක් තමයි ආයතනයක් දාන්නේ. එහෙමද? දැන් යම් කිසි සයිට් එකක් ගත්තොත් ඒ සයිට් එක නිර්මාණය කරන්නේ නේ උන්ට සල්ලි දෙන්න. ආ මේක ඔයා ගන්න මේක ඔයාට ඒ වගේ දෙයක් නෙමෙයිද මේ සිග්නල් දෙනවා කියන එකෙන් වෙන්නේ. එහෙම හිතන්න බැරිද? හිතන්නකෝ මම මේ ප්ලැට්ෆෝම් එක හදපු කෙනා නම් හාද දැන් ඒකට සල්ලි දානවා නම් කට්ටිය ඒකෙන් දිනනවා නම් මොකක්ද වෙන්නේ? ඒකෙන් දිනනවා කියන්නේ මගේ ප්ලැට්ෆෝම් එකේ දින සල්ලි ටික ඒ කට්ටියට ලැබෙනවා කියන එකනේ. එහෙනම් හිතන්නකෝ දැන් මගේ නම් මේ ප්ලැට්ෆෝම් එක මම තව දිනන්න සිග්නල් උත් ලබා දෙයිද? සිග්නල් උත් දෙනවා නම් තව ඔය වගේ දෙයක් තර්කානුකූලව ඕනම කෙනෙකුට හිතන්න පුළුවන්. ඒක නිසා මම ආදරය කියලා ආදරණීය නංගිය මල්ලියේ ලංකාවේ ඉන්න කට්ටිය හරක් වගේ හැසිරෙන්න එපා. මේ සරල දේවල් තේරුම් ගන්න. මම දන්නවා මේක වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රමයක් නිසා. ඒ තමයි දැන් මේ ප්ලැට්ෆෝම් එකකට සල්ලි දාන ප්‍රධානම හේතුව දැන් අපි වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඇවිල්ලා කියනවා මේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා මේ මම සල්ලි හෙව්වා මේ මාසෙට මෙච්චරයි මේක මේ විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් බැංකුවටම මේ ඔයාලට මොනවද කරන්න දෙයක් නැහැ මේ තියෙන්නේ මේකෙන් සල්ලි වන්න පුළුවන් ඊට පස්සේ මම පොඩ්ඩක් පෙන්නුවා මේ ඩොලර් මෙච්චරක් දාන්න ඕනේ හැබැයි මේ මම මෙච්චරක් හෙව්වා මෙහෙම තමයි කතා කරන්නේ අන්න ඕක දැකපු ගමන් හිතනවා හා ඌ හොයනවානේ ඇයි මට බැරි කොයන්ද කියලා මෙයා ඩොලර් කීයක් හරි දාලා පොපිට ගන්න ට්‍රයි කරනවා ඇත්තටම මොකක්ද වෙන්නේ ඇත්තටම වෙන්නේ සමහර විට මුල් කාලවලදී මොකට දෙනවා කියලා පෙන්නනවා මේ සිග්නල් වැඩ එහෙමත් නැතිනම් සිග්නල් වැඩ නැත්නම් මේ දාන ඒවා වින් කරනවා එහෙම පෙන්නනවා හැබැයි අවසානයේ ඔහොම දැන් ඔගේ තව පැත්තක් තියෙනවා අපි ඒක ගැන කතා කරමු ඔහොම පිරිස වැඩි වෙනකොට පිරිස තර වෙනකොට මොකද කරන්නේ අර සල්ලි ටික උස්සගෙන දුවනවා අනිවාර්යයෙන්ම ඔගේ සල්ලි නැති වෙන එක තමයි වෙන්නේ. කවුරු හරි එකෙක් කියනවා නම් නෑ මම හෙව්වා කියලා. එහෙම බලන්න පුළුවන් ක්‍රමයක් ගැන දැන් මම කියලා දෙන්නම්. මේක න අවබෝධයක් තියාගන්න. දැන් මේ වගේ දෙයක් ගැන ඇයි ඔයාලව දැනුවත් කරන්නේ? මේ වගේ දෙයක් ගැන දැනුවත් කරන්න හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ඔය මේ වගේ සයිට් ප්‍රොමෝට් කරනවට නැත්නම් මගේ YouTube නාලිකාවක් වගේ තියෙනවනම් නැත්නම් social media තියෙනවනම් ඒගොල්ලෝ මට කතා කරනවා ඔය ඔක මෙහෙවන කට්ටිය නැත්තම් ඔක සබ් ගත්ත කට්ටිය මට කතා කරලා කියනවා ඔයාට හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් සුපිරි සයිට් එකක් තියෙනවා මෙන්න මේ සයිට් එක ගැන වීඩියෝ එකක් කරනවාට සාමාන්‍ය මගේ channel එකේ නම් ඩොලර් 500ක් 600ක් දෙනවා කියලා කතා කරනවා මේ තමයි ඇත්ත කතන්දරේ
ඩොලර් 400ක් 500ක් ලබා ගන්න පුළුවන් මේ සයිට් එක ප්‍රොමෝට් කරව. එහෙම කතා කරනවා. එහෙම කතා කරලා මම ඒ දේ ඔයාලට කියනවා. ඒ සල්ලි ගන්න ඕන නිසා මම ඔයාලට ඒ දේ කියනවා. මේ මේක සුපිරි. මේක රිස්ක් එකක්ත් තියෙනවා තමයි. හැබැයි ප්‍රොෆිට් කියලා මම එහෙම කතා කරලා කියනවා. එතකොට මගේ, කියන්නේ ඔයාලා මේක බල ඇත්ත තමයි මේ කියන්නේ කියලා ඒවට සල්ලි දානවා. රැවටෙන්න එපා. ඒ වගේ දේවල් කරනොත් ඒ කාරණා තමයි ඕක. තවත් අරමුණක් තියෙනවා. ඒ තමයි දැන් මම ඔක කරමු ගමන්ම නිකන් කරන්නේ නැහැ. මට පුළුවන් ඔයාලට රෙෆරල් ලින්ක් එකක් දෙන්න. මේ ලින්ක් එකෙන් හදාගන්න කියලා. එතකොට මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලා account එක හදාගෙන ඔයාලා loss වෙන තරමට මට ආදායමක් ලැබෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් ඔයාලට මෙන්න මේවට ආරාධනා කරනවා නම් එහෙමත් නැතිනම් මෙන්න මේ වගේ දේවල් ජනප්‍රිය වෙන්න හේතු තමයි ඔන්න ඔය හේතු කාරණා. ඒක නිසා ඔයාලා මුදල් දෙක නැති කරගන්න යන්න එපා. දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් අනේ ඔබ ඵලයන් යන්න රිස්ක් එකක් ගන්න නැතුව බෑ මේවා කරන්න. එහෙම කියන ගත්තේ ඒනවා. හරි. අපි කතා කරොත් ආයෝජනය කෙනෙක්ගේ රිස්ක් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. නමුත් රිස්ක් එකක් තියෙනවා කියලා හොරෙකුට සල්ලි දෙනවද? ඒක නිසා තේරුම් ගන්න ආයෝජනය කියන්නේ වෙන මේකක්. එහෙම අදිනම් හොර හොර සයිට් එකක් නැත්තම් හොරේකට මුදල් දෙනවා කියන්නේ වෙන එකක්. හොරේකට මුදල් දීලා රිස්ක් එකක් නෙමෙයි ගන්නෙ. හොරේකට මුදල් දීලා ගොඩෙක් වෙන්නේ, මීහරකෙක් වෙන්නේ. හොරේකට මුදල් දෙනවා කියන්නේ මේ වගේ. සරල මන්දම සෝක. ආයෝජනය කරන පුළුවන් කරන ගණනාවක් තියෙනවා. ආයෝජනය කරන්න කලින්වත් හිතන්න ඕනේ. මොකදද තියෙන්නේ ආයෝජනය කරන්න? එතනදිත් හිතන්න ඕනේ. ඒ තමයි අපි මුලින්ම ආයෝජනය කරන්න කලින් ඒකને ඉගෙන ගන්න ඕනේ. ඇත්තම මුදල් ගන්න පුළුවන් ද? එහෙම නැතුව කිසිම තැනක ආයෝජනය කරන්න යන්න එපා. රිස්ක් නෙවෙයි මොනවා තිබ්බත් එහෙම දේවල් කරන්න එපා. රිස්ක් එක ගන්නවා කියන්නේ වෙනම දෙයක්. ඉතින් අපි ඒකට ඉදිරියට කතා කරමු. මට ඕක තමයි කියන්න තියෙන්නේ. ආදරණීය නංගියේ මල්ලි අයියාගේ නැන්දේ මාමේ ලංකාවේ ලක්ෂ ගණන් කෝටි ගණන් මුදල් මෙන්න මේ වගේ හොර වැඩවලට දානවා කට්ටිය. හේතුව ඉතමත් පහසුවෙන් මුදල් හොයන්න. පහසුවෙන් මුදල් ගන්න කිසිම තැනක් නැහැ. අපි ඒකට වෙනම කතා කරමු. පහසුවෙන් මුදල් හොයන්න කියන මාතෘකාව YouTube channel එක හොඳයි නම් එකක් subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම ඔයාලට හිතෙනවා නම් මට බනින්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම බනින්න. මොකද මම මේවට reply videos ඉදිරියට අනිවාර්යයෙන්ම අරන් එනවා. ඉතින් මගේ ඊට කලින් මෙන්න මේ වගේ සයිට් ගණනාවක් ගැන videos කරලා තියෙනවා. ඒ වගේ reply videos ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. එහෙනම් හොඳයි නම් විතරක් video එක share කරලා තව කෙනෙකුට දැනුවත් කරන්න. තව කෙනෙක්ගේ මුදල් නැති වෙන එක පුළුවන් නම් ඔයාලට බලාපන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියන්නේ ඉහළ නම් වලට සුබ